බලපොතේ SS කෙම් වීඩියෝ මාලාවේ භෞතික රසායනය යටතේ විදුත් රසායන කොටස කියන්නේ භෞතික රසායන යටතේ තුන්වෙනි කොටස විදුත් රසායනය විද්‍යුත් රසායනය මේක පුතේ සුවිශේෂ කාරණයක් තියෙනවා රසායන විද්‍යාව සහ භෞතික විද්‍යාවේදී ඔබ ඉගෙන ගන්නා ලද මූලික කාරණා පිළිබඳව මේක සාකච්ඡා කරන්නේ. එතකොට මේකේ මාතෘකාවේ අන්තර්ගතය ගැන පොඩ්ඩක් අපි සාකච්ඡා කරනොත් මුලින්ම පුතේ අපි සන්නායකතාවයේ පිළිබඳව සාකච්ඡා කරනවා. එතකොට භෞතික විද්‍යාවේදී ඔබ සන්නායකතාවය ගැන ඉගෙනගෙන තියෙනවා. සන්නායකතාවය කියන්නේ සානුකූලව එහෙම විදුලිය. විදුලි සන්නායකතාවය කියන්නේ විදුලිය ගමන් කිරීමට තියෙන හැකියාව. भौतिक विद्यालोड ඊළඟට ඉලෙක්ට්‍රෝඩ දෙකක් සම්බන්ධ කරලා ගොඩනගන්න පුළුවන් විද්‍යුත් රසායන කෝස සහ එහි ක්‍රියාකාරීත්වයන් පිළිබඳව සාකච්ඡා කරනවා. අපි හතරවෙනි කොටසම මේකේ විද්‍යුත් විච්ඡේදන, ඒ කියන්නේ බාහිර විදුලි ධාරාවක් ආධාරයෙන් රසායනික ප්‍රතික්‍රියාවක් කළ හැකි ආකාරය පිළිබඳව සාකච්ඡා කරනවා. හරි. එහෙනම් පුතේ අපි පළවෙනි කොටස විද්‍යුත් සන්නායකතාවය. විද්‍යුත් සන්නායකතාවය. විද්‍යුත් සන්නායකතාවය. विद्युत विभव अंतर आर प्रतिरोधे අපි 1 යට r කියලා ගත්තොත් මේ r වල පරස්පරය ගත්තොත් අපි අර කියන සන්නායනතාවය කියන වචනයක් අපි හඳුන්වමු. ඊළඟට පුතේ ප්‍රතිරෝධය කිරීම බලපාන සාධක උෂ්ණත්වය සහ එහි ජ්‍යාමිතික මිනුම්. උෂ්ණත්වයේ නියතනම් යම්කී සන්නායකයක ප්‍රතිරෝධය කිරීම බලපාන ජ්‍යාමිතික මිනුම් දෙකක් තියෙනවා. එම සන්නායකයේ දිග සහ हरस्कड वर्ग पले प्रतिरोधे परस्परे सन्नायनतावे පුතේ ප්‍රතිරෝධකතාවයේ පරස්පරය ඇවිලා සන්නායකතාවය 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 එහෙමනම් පුතේ ඔන්න අපිට සරලව කියන්න පුළුවන් පුතේ සමීකරණයක් ආධාරයෙන් ප්‍රතිරෝධකතාවයේ පරස්පරය සන්නායකතාවය කියලා ප්‍රතිරෝධයේ පරස්පරය පුතේ සන්නායනතාවය හරි එතකොට පුතේ ද්‍රාවණයක සන්නායකතාවයේ කෙරෙහි බලපාන සාධක කීපයක් තියෙනවා. ද්‍රාවණයක සන්නායකතාවයේ කෙරෙහි බලපාන සාධක කීපයක් තියෙනවා. ද්‍රාවණයක සන්නායකතාවයේ කෙරෙහි බලපාන පළවෙනි සාධකය තමයි උෂ්ණත්වය. මොකද පළවෙනි සාධකය උෂ්ණත්වය. පළවෙනි සාධකය උෂ්ණත්වය. එතකොට මේක පටලව ගන්න එපා. දැන් ඝන පදාර්ථයක නම් උෂ්ණත්වය වැඩි කරනකොට විදුලිය ගමන් කිරීමේ හැකියාව සන්නායකතාවේ අඩු වෙනවනේ. ඒ ප්‍රතිරෝධය වැඩි වීම නිසා. ඝන ද්‍රව්‍යයක උෂ්ණත්වය වැඩි කරනකොට සන්නායකතාවය අඩු වෙනවා. නමුත් ද්‍රාවණයක පුතේ අයනවල සචලතාවයේ වැඩි වෙනවා උෂ්ණත්වය වැඩි කරන මතක තියාගන්න. උෂ්ණත්වය වැඩි කරනකොට සන්නායකතාවය වැඩි වෙනවා ද්‍රාවණයක. දැන් සන්නායකතාවය කියන්නේ බලපාන පළවෙනි සාධක උෂ්ණත්වය. දෙවෙනි එක පුතේ ජලීය ද්‍රාවණයේ සාන්ද්‍රණය. සාන්ද්‍රණය වැඩි වෙනකොට අයන ඝනත්වයේ වැඩි වෙනකොට සචල අයන ප්‍රමාණය වැඩි වෙනකොට අනිවාර්යෙන් පුතේ සන්නායකතාවය වැඩි වෙනවා. එහෙනම් අංක 1 උෂ්ණත්වය, අංක 2 සාන්ද්‍රණය මේ දෙකම පුතේ වැඩි වෙනකොට ද්‍රාවණයක සන්නායකතාවය වැඩි වෙනවා. අංක 3 පුතේ ඒ ද්‍රාවණයේ ස්වභාවය. කියන්නේ ද්‍රාවණයේ තියෙන අයනවල ස්වභාවය.
කියන්නේ අයන වැඩියෙන් තියෙනවා කියන්නේ නිදහස් අයන වැඩියෙන් තියෙනවා නම් එයා හොඳින් ඉදිරි සරණෙන්නේ කරනවා මේ නිදහස් අයනවල ස්වභාවය නේද නිදහස් අයනවල තියෙන ප්‍රමාණය මත පදනම් කරගෙන පුතේ අපිට ද්‍රාවණ පුළුවන් ප්‍රධාන වශයෙන් වර්ග 3කට බෙදන්න පළවෙනි වර්ගය තමයි ප්‍රබල විද්‍යුත් විච්ඡේදය කියන්නේ අයන සාන්ද්‍රණය වැඩි ඒවා නිදහස් අයන ප්‍රමාණය වැඩි ඒවා දෙක දුබල විද්‍යුත් විච්ඡේදය තුන්වෙනි එක විද්‍යුත් අවිච්ඡේද විද්‍යුත් යපතේ ප්‍රබල විද්‍යුත් විච්ඡේද ප්‍රබල විද්‍යුත් විච්ඡේද ඊළඟට ප්‍රබල විද්‍යුත් විච්ඡේද දුබල විද්‍යුත් විච්ඡේද අයි දේන විද්‍යුත් අවිච්ඡේද නැත්නම් විද්‍යුත් පරිවාරක අවිච්ඡේද නැත්නම් විද්‍යුත් පරිවාරක කියලා අපිට මේ ආකාර තුනකට බෙදන්න පුළුවන් පැහැදිලිවද කි? එතකොට අර ප්‍රබල අම්ල ප්‍රබල බාෂ්ම SCA එතකොට ප්‍රබල බාෂ්ම නැත්නම් ලවණ විශේෂයෙන්ම ලවණ මෙන්න මෙයාල පුතේ ප්‍රබල විද්‍යුත් විච්ඡේද මොකද මෙමෙ අයනීකරණය සමග පූර්ණ වශයෙන් වෙන්නේ 100ට 100ක් අයනීකරණය වෙනවා කියලා උපකල්පනය කරන්න පුළුවන් කියන්නේ අයන සාන්ද්‍රණය වැඩි දුබල කියන්නේ භාගිකව අයනීකරණය වෙන දුර්වලව අයනීකරණය වෙනවට අපි කියනවා දුර්වලව අයනීකරණය අපි කියනවා දුබල විද්‍යුත් විච්ඡේදය කියලා අපි දුබල ආම්ල ගමු ඇසිටික් ආම්ලේ ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් මෙතන අපි කියනවා දුබල දුබල කට්ටි දුබල කට්ටි විද අවිච්ඡේද කියන්නේ අර අයන නිදහස් කිරීමේ හැකියාව ඉතාමත්ම අඩු කට්ටිය ඔය නිර්දවීය කාබලික සංයෝග බෙන්සීන් වගේ නිර්දවීය කාබලික සංයෝග වල පුතේ අයන නිදහස් කිරීමේ හැකියාව ගොඩාක් අඩුයි. එතන මේවා අපි කියන පුතේ විද්‍යුත් අවිච්ඡේද කියලා. එහෙනම් පුතේ විද්‍යුත් සන්නායකතාවයේ කියන සාධකයේ මත පදනම් කරගෙන අපිට පුතේ ද්‍රාවණ වර්ග 3කට බෙදන්න පුළුවන්. ප්‍රබල විද්‍යුත් විච්ඡේද, දුබල විද්‍යුත් විච්ඡේද සහ විද්‍යුත් අවිච්ඡේද කියලා. පැහැදිලි පුතේ කියන එක ඊළඟට පුතේ මම අර පෙර සඳහන් කරපු කාරණේ සරණාගතාවය කියන බලපාන සාධක ටික මොකද්ද? සාන්ද්‍රණය, උෂ්ණත්වය සහ ද්‍රාවණවල ස්වභාවය. ඒ කියන්නේ පුතේ ඔයාලා පොඩි අදහසක්, දල අදහසක් ලබා ගන්න අයන සාන්ද්‍රණයක් එක්ක. ඊළඟ පුතේ උෂ්ණත්වය වැඩි වෙද්දී පුතේ අණු වල චාලක ශක්තිය වැඩි වීම නිසා තමයි පැහැදිලිව පුතේ සරණාගතාවේ ද්‍රාවණයක වැඩි වෙන්නේ. ඔන්න පුතේ උතර පළවෙනි කොටස පුතේ සරණාගතාවේ පිළිවෙත අපි සාකච්ඡා කරලා ඉවරයි. හරි. ඊළඟ තැන් මේ පාඩමේ දෙවෙනි කොටස इलेक्ट्रोड़ अभी समतुलता पाठ में आरंभे सांगूर्त पद्धति साक्षा करूर्त पद्धति पदवे बाहर पद्धति पद्धति बाहर पदार्थ में होम आरोप सिद्धुंड बै शक्ति होम आरोप सिद्धुंड पूर्व मे बगे सांगूर्त पावत गति समतुलता पावत पद्धति आगम इलेक्ट्रोडिया इतने मैं इलेक्ट्रोडिय सुविशेषतम गति समतुलता अति इलेक्ट्रोन होम ऑक्सीकरण हो ऑक्सीहरण पदनाम कर इलेक्ट्रोन पिटकिो इलेक्ट्रोन लगे सह क्रियावल पदना ऑक्सीकरण ऑक्सीहरण क्रियावल पदना करता मे गति समतुलता निर्माण विराती है इलेक्ट्रोन वर्ग की पैदी इलेक्ट्रोन वर्ग प्रधान इलेक्ट्रोन हतरा फल लोह अयन इलेक्ट्रोन लोह अयन इलेक्ट्रोन देवनी राबते लोह अद्राव्य लवण इलेक्ट्रोन तुंगी राबते वायु इलेक्ट्रोन वायु इलेक्ट्रोन हतर निबते रेडॉक्स इलेक्ट्रोन रेडॉक्स मौलिक वशन इलेक्ट्रोड वर्ग हतरक अत मैं समुद्र पद्धति वर्ग हतरक साकोडक मे इलेक्ट्रोड के मुखादेक्ट्रोड तुलाबूति अरे ऑक्सीकरण प्रदेश सह ऑक्सीहरण प्रदेश दिखा गोटने गिरो प्रदेश दिखा गोटने गिरो आरोपित वर्ग दिखा गोटने गिरो
කියන්නේ ප්‍රතිවිරුද්ධ ආරෝපණ සහිත ස්තර දෙකක් ගොඩනගිනවා. අපි කියන මේ ඕනෑම ඉලෙක්ට්‍රෝනික පුතේ ද්විත්ව ස්තරයක් ගොඩනගිනවා. මේ ද්විත්ව ස්තරයක් කියන එක අදහස් වෙන්නේ පුතේ ඍණාරෝපිත ඝනත්වයේ වැඩි ප්‍රදේශයක් සහ ධනාරෝපණ ඝනත්වයේ වැඩි ප්‍රදේශයක් නිර්මාණය වෙනවා. දැන් භෞතික විද්‍යාවේ පුතේ මූලික සිද්ධාන්තත් ගත්තොත් එහෙම ධනාරෝපණ ඝනත්වයේ වැඩි ප්‍රදේශයක සිට ඍණාරෝපණ ඝනත්වයේ වැඩි ප්‍රදේශයකට විද්‍යුත් ක්ෂේත්‍රයක් ක්‍රියා කරනවා. අර ගෞසියානු පෘෂ්ඨයක් නැත්නම් අර සාවරේකා සටහනක් දැක්වුවා. ඔයාලට ඒ තරම් පුතේ රසායන විද්‍යාවේ අවශ්‍ය වෙන්නේ නැහැ. නිකන් සර්වදහහක් දැනගන්න මේ ඔක්සිකරණ සහ ඔක්සිහරණ ක්‍රියාවලිය දෙකක් සිදුවන නිසා මේ පද්ධතිය තුල පුතේ ධනාරෝපිත ඝනත්වයේ වැඩි ප්‍රදේශයක් සහ ඍණාරෝපණ ඝනත්වයේ වැඩි ප්‍රදේශයක් කියලා ප්‍රදේශ දෙකක් ගොඩනැගෙනවා. අනේ ඒකට තමයි පුතේ අපි මේ ද්විත්ව ස්තරය කියන වචනේ පාවිච්චි කරන්නේ. එතකොට පුතේ මේ ද්විත්ව ස්තරේ ධනාරෝපිත ප්‍රදේශයේ සිට ඍණාරෝපිත ප්‍රදේශ දක්වා විද්‍යුත් ක්ෂේත්‍රයක් ගොඩනැගෙනවා. පුතේ පැහැදිලි මේ සෑම ඉලෙක්ට්‍රෝඩයක් තුලම විද්‍යුත් ක්ෂේත්‍රයක් ගොඩනැගෙනවා. භෞතික විද්‍යාව දන්න කට්ටිය විද්‍යුත් ක්ෂේත්‍රය අදාළ සියලු ගුණාංග අපි මේකදී කතා කරන්න පුළුවන්. පැහැදිලි පුතේ කියන එක අපි අපේ පුතේ ඉස්සර සාකච්ඡා කරන්න යමු මේකේ. ඒ සාකච්ඡා කරන යනකොට පුතේ ඒතර ඉලෙක්ට්‍රෝන පිට කිරීම අපි දන්නවා රසායන විද්‍යාවත් අපි කියන ඔක්සිකරණය කියලා. ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම ඔක්සිහරණය. එතකොට අතනදීදී අපි ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරනවා දෙයක් ගන්න. එතකොට අපි බලපුවාම ඒ දෙක දෙපැත්ත ගත්තාම සමතුලිතතාවයට පත් වෙලා තියෙනවා. හරි. ඊළඟට පුතේ අපි මේ පාඩමේ කතා කරන මේ ඉලෙක්ට්‍රෝන විභවය කියලා වචනයක්. ඉලෙක්ට්‍රෝන විභවය කියලා වචනයක්. එතකොට අපි විද්‍යුත් විභවය කියනවනේ. ඒ කියන්නේ විද්‍යුත් ක්ෂේත්‍රය. එහෙම නැත්නම් ආරෝපිත ප්‍රදේශයක් ආසන්නේ ගොඩනැගෙන විද්‍යුත් විභවය කියලා. එතන භෞතික විද්‍යාත්මකව අපි විද්‍යුත් විභවය කියලා කියන්නේ ඇත්තටම කාර ඒකක ආරෝපණයක් මත ගොඩනැගෙන කාර්ය. නැත්නම් ඒකක ආරෝපණයක් මත ගොඩනැගෙන ශක්තිය තමයි පුතේ විද්‍යුත් විභවය කියන්නේ භෞතික විද්‍යාත්මක කෝණ දක්වොත් එහෙම. ඒ වගේ පුතේ මේ ඉලෙක්ට්‍රෝඩයක පැහැදිලිව පුතේ ප්‍රදේශ දෙකක් ගොඩනැගෙනවා. මේ ප්‍රදේශ දෙක තුළ විද්‍යුත් ක්ෂේත්‍රයක් නිර්මාණය වෙනවා. එතන මේ විද්‍යුත් ක්ෂේත්‍රයේ හේතුවෙන් පුතේ එන විද්‍යුත් විභවයක් මේ ඉලෙක්ට්‍රෝඩය තුළ ගොඩනැගෙනවා. එහෙනම් පුතේ අපිට මෙතන ප්‍රදේශ දෙකක ඉලෙක්ට්‍රෝඩ විභව දෙකක් අත විදුලි විභව දෙකක් ක්‍රියා කරන නිසා පුතේ අපිට එහෙනම් මොන විභවයේද ගන්න කියන ප්‍රශ්නේ එනවා. එනිසා පුතේ අපි සාමාන්‍ය දන්න භෞතික විද්‍යාවේ විද්‍යුත් විභවය මැනීම ප්‍රායෝගික කරන්න බෑ. නමුත් විද්‍යුත් විභව අන්තරේ මැනීම අපිට ප්‍රායෝගිකව කරන්න පුළුවන්. ඒ වගේ අපිට එහෙනම් මේ ඉලෙක්ට්‍රෝඩයක් තුල පුතේ ඒ එක් එක් ප්‍රදේශයේ තුල විද්‍යුත් විභව දෙක මැනීමට වඩා වඩාත් සුසුක මේ තමයි මේ ප්‍රදේශ දෙක අතර ඉලෙක්ට්‍රෝඩ විභවය. නැත්නම් විභව අන්තරේ මයින් එක. මෙන්න මේ මයින් විභව අන්තරේට අපි කියනවා ඉලෙක්ට්‍රෝඩ විභවය කියලා. ප්‍රශ්නයක් තියෙනවා පුතේ මේ ප්‍රදේශ දෙක අතර විභව අන්තරේ මයින් ක්‍රමයක් නැහැ. ඒ ද්විත්ව ස්තරය අතර ඉලෙක්ට්‍රෝන විභවයේ මයින් ක්‍රමයක් නැහැ. ඒ නිසා අපි නිරපේක්ෂ ඉලෙක්ට්‍රෝන විභවයේ මයින් බෑ. ඒ නිසා අපි මොකද වෙන්නේ? බාහිර මොකක් හරි සාධකයක් නැත්නම් අපි පාගෙන වෙනත් ඉලෙක්ට්‍රෝඩයක් මත පදනම් කරගෙන තමයි සාපේක්ෂව තමයි අපිට ඉලෙක්ට්‍රෝන විභවය ප්‍රකාශ කරන්න වෙන්නේ. ඒ නිසා පුතේ අපි මෙතෙන්දී සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩයට සාපේක්ෂව තමයි යම්කිසි ඉලෙක්ට්‍රෝඩයක ඉලෙක්ට්‍රෝන විභවය වයින්. පුතේ අපි කීයට පටල ගන්න පාපතේ මේ ඉලෙක්ට්‍රෝඩ විභවය කියන වචනේ පුතේ හරියට තේරුම් ගන්න. මම ආපහු කියන ඉලෙක්ට්‍රෝඩ එක ඇතිවන විද්‍යුත් ක්ෂේත්‍රය නිසා එතන විද්‍යුත් විභවය ගොඩනැගෙනවා. පෑදින විද්‍යුත් විභව අන්තරයක් ගොඩනැගෙනවා. ඒ විද්‍යුත් විභව අන්තරේ මයින්ඩ් බෑ. එහෙනම් මයින්නේ බාහිර ඉලෙක්ට්‍රෝඩයක් හා සම්බන්ධ කරගෙන තාපුද ඉලෙක්ට්‍රෝඩ විභවය මයින්. ඒතර බාහිර ඉලෙක්ට්‍රෝඩය වශයෙන් අපි ගන්නේ නැත්නම් ඒ සම්මතයේ විදිහට ගන්නේ සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩය. ඊට පස්සේ පුතේ අපිට සම්මත කියන වචනේ අවශ්‍ය වෙනවා. සම්මත කියන වචනේ අපි ඉලෙක්ට්‍රෝන විභවය සම්මත ඉලෙක්ට්‍රෝන විභවය පුතේ සම්මත ඉලෙක්ට්‍රෝන විභවය මේ සම්මත කියන වචනේ පුතේ වාරණ ඉස්සරහට වැදගත් වෙනවා. එතකොට මේ සම්මත තත්ත්ව යටතේදී මේ ඉලෙක්ට්‍රෝඩයක පවතින සංඝටක පවතින්නේ නම් ආ ඒ මොහොතේදී මැනෙන ඉලෙක්ට්‍රෝඩ විභවයට අපි නමක් දෙනවා සම්මත ඉලෙක්ට්‍රෝඩ විභවය කියලා. එතන මේ භෞතික වශයෙන් ගත්තාම ඝන පදාර්ථ, ද්‍රව පදාර්ථ, වායු පදාර්ථ කියන පදාර්ථ වර්ග තුනම පුතේ මේ ඉලෙක්ට්‍රෝඩය තුළ පවතින්න පුළුවන්. වායුමය පදාර්ථයක් නම් වායුමය පදාර්ථයක් නම් පුතේ පීඩනයේ ATM එකක් වෙන්න ඕනේ.
පීඩනයේ ATM එකක් වෙන්න ඕනේ. ඒතර පැස්කල් 1.1 3 10 5ක් වෙන්න ඕනේ. උෂ්ණත්වයේ පුතේ සෙල්සියස් 25ක් වෙන්න ඕනේ. ඒ කියන්නේ කෙල්වින් 298ක් වෙන්න ඕනේ උෂ්ණත්වය. ජලීය ද්‍රාවණයක නම් එතන ද්‍රාවණයක නම් පුතේ සාන්ද්‍රණය ගණන් ඩෙසිමීටරේට මවුල එකක් වෙන්න ඕනේ. මෙන්න මේ කාරණා තුන ඉෂ්ට වෙන ඉලෙක්ට්‍රෝඩයක මයින ඉලෙක්ට්‍රෝඩ විභව කියලා සම්මත ඉලෙක්ට්‍රෝන විභවය කියලා. මෙන්න මේ කාරණා තුන පවතින ඉලෙක්ට්‍රෝඩයක් අපි නම් කරන පුතේ සම්මත ඉලෙක්ට්‍රෝඩයක් කියලා. එහෙමනම් පුතේ අපි අර සම්මතයේ විදිහට මන් කිව්වනේ සලකන ඉලෙක්ට්‍රෝඩයක ඉලෙක්ට්‍රෝඩ විභවය මයින්ට පාවිච්චි කරන්නේ සම්මත ඉලෙක්ට්‍රෝඩයක් කියලා. එහෙනම් සම්මත තත්ත්වයටදී පවතින හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩයකට සාපේක්ෂව අපි ඉලෙක්ට්‍රෝඩ විභවය මයින් කරනව භාවිතා කරන්නේ. එහෙනම් පුතේ ඉලෙක්ට්‍රෝඩ විභවය පිළිබඳ මූලික වශයෙන් අපි සාකච්ඡා කරා. ඊළඟට පුතේ ප්‍රශ්නයක් තියෙනවා. ඉලෙක්ට්‍රෝඩ විභවය ගන්නකොට ඉලෙක්ට්‍රෝඩ විභවය කියන එක අපි කොහොමද ප්‍රකාශ කරන්නේ කියන එක. එතකොට අපි අතන පුතේ හයිඩ්‍රජන් සාපේක්ෂව සම අපි සාමාන්‍ය ප්‍රකාශ කරන්නේ. එතන හයිඩ්‍රජන් කියන එක ගත්තොත් එම සත්‍යතා ශ්‍රේණියට බැඳ හරින්න වගේ. ලෝහ වලට වඩා ඔක්සිකරණය වීමේ හැකියාව අඩු කෙනෙක් ඉන්නේ. එතකොට ඒ දෙන්නත් එක සම්බන්ධ කරලා පස්සේ එක්කෙනෙක් ඔක්සිකරණය වෙනවා එක්කෙනෙක් ඔක්සිහරණය වෙනවා. එතකොට ඔක්සිකරණ හා ඔක්සිහරණ කියන ක්‍රියාවලිය දෙකේ වෙනස මත පදනම් කරගෙන තමයි පුතේ අපි ඉලෙක්ට්‍රෝඩ විභවය මයින්ඩ් උත්සාහ කරන්නේ. රයිට්. ඊට පස්සේ පුතේ මම මේ ඉලෙක්ට්‍රෝඩ වර්ග හතරක් මුලින් සාකච්ඡා කරානේ. මේ ඉලෙක්ට්‍රෝඩ වර්ග හතර පිළිබඳව අපි ඉතා සරල පැහැදිලි කිරීමක් කරමු. එතකොට පුතේ පළවෙනි ඉලෙක්ට්‍රෝඩ වර්ගය මොකද්ද? ලෝහ ලෝහ අයන ඉලෙක්ට්‍රෝඩ. ලෝහ ලෝහ අයන ඉලෙක්ට්‍රෝඩ. සහපතේ විද්‍යාගාරයේදී අපි හදාගන්න මේ ඉලෙක්ට්‍රෝඩයක් අපි ගමුකෝ කොපර් ඉලෙක්ට්‍රෝඩයක් කියලා. කොපර් ගණයේ තියෙනවා. කොපර් ගණයේ පුතේ ඉලෙක්ට්‍රෝඩ යක් නිර්මාණය වීමේදී කොපර් දර දෙක ජලීය ද්‍රාවණයක් හදනවා ඉලෙක්ට්‍රෝන දෙකක් නිදහස් කරනවා. ඒ වගේම කොපර් දර දෙක ජලීය ද්‍රාවණයේ ඉලෙක්ට්‍රෝන දෙකක් ලබාගෙන ඔක්සිහරණය වෙලා කොපර් ගණයේ බඩටපත් වෙන්න පුළුවන්. ඒතර පද්ධතිය තුළ මේ ගතික සමතුලිතතාවයක් ඇති වෙනවා. මේ ගතික සමතුලිතතාවයේ තියෙන ඉලෙක්ට්‍රෝන මම ගත්ත පුතේ උදාහරණයක් විදිහට කොපර් කියන ලෝහය. කියන්නේ කොපර් ලෝහය සහ කොපර් වල ලෝහ අයන කියන ඉලෙක්ට්‍රෝන තමයි ලෝහ ලෝහ අයන ඉලෙක්ට්‍රෝනයකට උදාහරණයක් ලෙස මම මේ අවස්ථාවේ තෝරගත්තේ. රයිට්. එතකොට පුතේ අපි දැන් ගන්නවා කොපර් ධන දෙක නිදහස් කරන්න පුළුවන් ජලීය ද්‍රාවණයක්. මේ කොපර් ධන දෙක කොපර් සල්ෆේට් හරි කොපර් ධන දෙක නිදහස් කරන්න පුළුවන් ජලීය ද්‍රාවණයක් මෙතන තියෙනවා. මේක තුළ පිරිසුදු කොපර් කූරක් තියෙනවා. කොපර් කූරක් තියෙනවා. පිට අපි ගන්නවා කොපර් ධන දෙක ජලීය නිල් පාට ද්‍රාවණයක් කොහොමද තියෙනවා. එතකොට පුතේ බලමු මේ පද්ධතිය. එතකොට මෙතන මේ ලෝහ කූරේ තියෙන කොපර් පරමාණු ඉලෙක්ට්‍රෝන දෙකක් නිදහස් කරගෙන කොපර් ධන දෙක ආයෙත් බඩපත් වෙලා මේ ජලීය ද්‍රාවණයට කොපර් ධන දෙක නිදහස් කරනවා. මොන අපි ආයෙත් මෙහෙම තමයි නිල් පාට වැඩි වෙනවා. නිල් පාට වැඩි වෙනවා. ඔකේ අනිත් පැත්ත මොකද වෙන්නේ? කොපර් ධන දෙක ආයෙත් ඉලෙක්ට්‍රෝන දෙකක් ලබාගෙන ආපහු ලෝහ පරමාණු වෙලා මේ ලෝහයවත් තැම්පත් වෙනවා. එතකොට ඕක මේක දැන් මට ටික වෙලාවක් මේ සංසදයේ සිද්ධ වෙගෙන යනකොට පුතේ මං ඉස්සෙල්ලා කිව්වනේ අර කොපර් දර දෙක වැඩි වීම නිසා නිල් පාට වැඩි වෙනවා කොපර් දර දෙක අඩු වීම නිසා නිල් පාට ඔහොම ඔහොම කියලා එක තැනක දිනනවා මේක වර්ණයක් ලෙස අපි සාකච්ඡා කරොත් මේ ද්‍රාවණයේ වර්ණය නොවෙනස්ව පවතින මෙන්න මේ ලෝහ කූරේ ස්වභාවය කියන්නේ මහතරත ඝනකම නොවෙනස්ව පවතින අපි කියනවා අන්න මේ පද්ධතිය ගතික සමතුලිතතාවයට පත් වෙනවා කියලා මෙන්න මේ ආකාරයේ ගතික සමතුලිතතාවය ඉන්න පද්ධතියක් අපි කියනවා ලෝහ ලෝහ අයන ඉලෙක්ට්‍රෝඩයක් කියලා. ඊටතොට මෙතන බාහිර පද්ධතියකට සම්බන්ධ කරනකොට සන්නාය කර අපිට මේ ලෝහ කූර සම්බන්ධ කරගන්න පුළුවන්. ඒතර විභවාන්තරය මැනීමේදී හෝ කියන ඉලෙක්ට්‍රෝඩ විභව මැනීමේදී හෝ කෝෂය බලපත් කිරීමේදී බාහිර සන්නායක ආධාරයෙන් මේ ඉලෙක්ට්‍රෝ ලෝහ කූර සම්බන්ධ කරගන්න පුළුවන්. ඊළඟ ඉලෙක්ට්‍රෝඩ වර්ගය පුතේ ලෝහ අද්‍රව්‍ය ලවණ ඉලෙක්ට්‍රෝන. ඒ කියන්නේ ලෝහයක් තියෙනවා මොනවා හරි ලෝහයක් තියෙනවා එම ලෝහයේ අද්‍රාවි ලවණ. දැන් සාමාන්‍ය පොතේ අද්‍රාවයේ ලවණ සාධන වලින් PbCl2, AgCl, ඊට පස්සේ Hg2Cl2 වගේ. හරි අපි දැන් අර කාණ්ඩ විශේෂයේ පළවෙනි කාණ්ඩේ Hg2Cl2, AgCl, PbCl2 වගේ. මෙන්න මේවට අපි කියනවා ජලය තුළ දිය වෙන්නේ නැති අද්‍රාවි ලවණ නේ. ආන්ගේ අද්‍රාවි ලවණයක් සහ එම අද්‍රාවි ලවණය සහ ලෝහය අතර ඇතිවන සමතුලිතතාවය අපිට කියන්න පුළුවන්. ලෝහ අද්‍රව්‍ය ලවණ සමතුලිතතාවය කියලා. අනිත් මේ යන්නේ අපේ
एक उदाहरण करना कैलमल की रही इलेक्ट्रॉन अभी कैलमल किया ने बोले एक जी टू सी एल टू वाला अभी किया कैलमल किया कैलमल किया है ना अद्रव्य लावने बोले कैलमल है ना बोले लोहे को कहते रासद दिया अभी ना रासद दिया क्या ने लोहे आप कुनाट ये गाने आप ने बोले द्रवावस्था भी तीन का है अभी बोले मैं के सामतुलित आया अभी लिया उत्साह करूं इधर एक जी टू सी एल टू इधर बोले इलेक्ट्रॉन कारण के होते हैं एक जी देखा सी एल थ्री ने इलेक्ट्रॉन देखा कर वन बोलते हैं मित्र इलेक्ट्रॉन एट अदाल समय कर लिया एक जी टू सी एल टू एक तो किधर देखा ए देखा एक जी एक जी टू सी एल टू अनुभव आपने सामान्य तार आपने निरीक्षण करने का ना पुलों पर सीएल रीड करते सीएल रीड किया किया आप उसे जाने तो लो दिए देखो एक जी टू सीएल टू देखा ए देखा एक जी लिक्विड करते देखा सीएल माइनस जाली ये हमारा पता है मैं पद्धति है तुलन एक जी टू सीएल टू सहा प्रसादीय सहा सीएल माइनस मैंने मैं तुझे केसिल पर करें सीएल माइनस लबाद ने जलीय द्रावण है तीनों दर बार बोलते पहले ही नहीं अगर प्लैटिनम पूरा था बोलते मतलब वे दिखा रहा है क्योंकि इलेक्ट्रॉन हुआ मारो ना वे दिखा था प्लैटिनम पूरा वे नहीं इधर बोलते अवश्य है एजी टू सीएल टू मतलब इन्नो सीएल माइनस इन्नो मैंने बोलते मैंने मेल दिए गोटना के समतुलित ताप या साइड पर देते काफी की ना लोह अद्रव्य लवण इलेक्ट्रोड मैं तो बोलते कैलमल इलेक्ट्रोड कहने बोलते पहुंच गया वो देख के इधर आसान वो देख के इधर प्रश्न है हुआ गुड़ा तरु आसार तो करत मैं बोलते लोकुर ही तरने अंडे पा इधर कैलमल इलेक्ट्रोड है कहता हाँ मैंने मैं लवणे मैं विधि है लोहे सह आयन बावट लोहे सह आयन बावट इकटने तेरे मैं क्या समझ पड़ती इलेक्ट्रॉन का दाल समतुलितता है मैंने मैं समतुलितता का था मैं समतुलितता है तीनों ने साधन की पे वो साधन की पे पुत्र पाद्य तीर तो ना समतुलित वेला थी इन्होन ये मत पता आप इतने ये कैलमल इलेक्ट्रॉन की ने का ना बाहर करना पुला मेरे दांपत्य कैलमल इलेक्ट्रॉन आप इतने निर्माण कराना पुला पाद्य थी ये वगे पुत्र लोह अद्रव्य में लावण्य करते या पिती ना सिल्वर इलेक्ट्रॉन एक अगर पुत्र पहुंचा और बोला विभाग राह प्रश्न में सिल्वर इलेक्ट्रॉन ලැබුණ සිලෝ ඉලෙක්ට්‍රෝඩ් එක. කියන්නේ ලෝහ අද්‍රව්‍ය ලවණ ඉලෙක්ට්‍රෝඩ් යටතේ පුතේ අපි ඊළඟට සාකච්ඡා කරන සිලෝ ඉලෙක්ට්‍රෝඩ් සම්බන්ධව. කාණ්ඩ විශ්ලේෂණයේ පළවෙනි කාණ්ඩයේදී AgCl කියන්නේ සුදු පාට ගලයක්. දැන් ජලය තුළ දිය වෙන්නේ නැහැ පුතේ AgCl කියන ගලය. පැහැදිලිද කියන්නේ පුතේ? එතකොට මෙයා පුතේ ඔක්සිහරණය වෙන්න පුළුවන් ඉලෙක්ට්‍රෝනක් ලබාගෙන Ag පරමාණු සහ Cl- මේක ජලීය ද්‍රාවණය. මෙන්න මේ විදිහට පුතේ කොටන කෙනෙකුට පුළුවන් ගතික සමතුලිත පද්ධතිය සමතුලිතතාවට ආවොත් පුතේ මෙන්න මේක තමයි සමතුලිතතාව සමීකරණය. එහෙමනම් දරුවනේ සිල්වර් ඉලෙක්ට්‍රෝඩේ තුල AgCl ඒ ලවණේ තියෙන්න ඕනේ ජලීය ද්‍රාවණය. Ag ලෝහයේ තියෙන්න ඕනේ ගාරයක් එන ලෝහ පුරක් භාවිත කරන්න පුළුවන්. Cl- අඩංගු ජලීය ද්‍රාවණයක් තියෙන්න ඕනේ. ඉතින් ඉස්සර කාටු විදිහට අපි සාමාන්‍ය සරල සකස්ම හදන විද්‍යාගාරයේදී මේ වගේ පරීක්ෂණලයක් ගන්න. අපි මේකට ඉස්සෙල්ලා අපිට ඕන නැන්නේ මේ කැලමල් ඉලෙක්ට්‍රෝඩ් පැටිනම් කූරක් ඕනෝනේ. ඒ කියන්නේ ලෝහයක් නැති හින්දා. ඔව් මෙතන අවශ්‍ය වෙන්නේ නැහැ පැටිනම් කූර පිටින්ම සිල්ල කූරක් ගන්න පුළුවන්. රිදී කූරක් ගන්න පුළුවන් කියලා.
මේක පුතේ මෙන්න මේ වගේ තරකදී එතකොට ද්‍රාවණ අතරමැද තරකදී ද්‍රාවණ අතරමැද තරකදී AgCl pulp එක AgCl එතකොට මේක සම්පූර්ණ පුතේ මේ ද්‍රාවණ පුරා පුතේ Cl- තියෙනවා මේ ද්‍රාවණය තුළ තියෙන්නේ Cl එතන පුතේ මේ ගතික සමතුලිතතාවය නිර්මාණය වෙන්න පුළුවන් අපිට අවශ්‍ය නම් පුතේ ද්‍රව සංජ්‍යාක් විදිහට මෙන්න මෙතන පහල හදා ගන්න පුළුවන් අයන වලට පාරගම්‍ය පටලයක් අපිට මැටි නැත්නම් අපි වීදුරු කෙඳි ක්වාර්ට්ස් වගේ අයන වලට පාරගම්‍ය පටලයක් මෙතන භාවිත කළොත් මේක ද්‍රව සංධියක් ලෙස භාවිත කරලා වෙනත් ඉලෙක්ට්‍රෝඩ් එකට සම්බන්ධ කරන්න පුළුවන් අපි ඉස්සරහට කෝස් වලදී අපි ඉගෙන තවරි සාකච්ඡා කිරීමක් කරමු මොන පුතේ අපි දෙවන ඉලෙක්ට්‍රෝඩ් වර්ගයේ ලෙස ලෝහ ලෝහ අයන ඉලෙක්ට්‍රෝඩ් ගැන සාකච්ඡා කරා තුන්වෙනි ඉලෙක්ට්‍රෝඩ් වර්ගයේ පුතේ වායු ඉලෙක්ට්‍රෝඩ් වායු වායු සහ එම වායුව ජලය තුල දිය කිරණ විට ලැබෙන අයන වල පවතින ගතික සමතුලිතතාවයේ තියෙන පද්ධතියක් අපි කියනවා වායු ඉලෙක්ට්‍රෝඩ් කියලා. අපි ගමු හයිඩ්‍රජන් වාතය සහ හයිඩ්‍රජන් අතර ලැබෙන H+ සහිත පද්ධතිය අපි කියනවා හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩය කියලා. අපි ගමු ක්ලෝරින් කියලා Cl2 වාතය සහ Cl- පද්ධතිය අපි කියනවා Cl2 ඉලෙක්ට්‍රෝඩයක් කියලා. Cl2 අපි ඉලෙක්ට්‍රෝඩයක්. ඒ විදිහට වායු ඉලෙක්ට්‍රෝඩ අපිට සලකන්න පුළුවන්. එහෙනම් තේ වාතයේ පුතේ අපි යවන්න ඕනේ. ඊට අමතර පුතේ වාතයෙන් ලැබෙන ජලීය ද්‍රාවණයට අදාළ අයන පවතින්න ඕනේ. හරි. අපිට අවශ්‍යයි පුතේ හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩ මොකද අපි සම්මතයේ විදිහ ගන්න හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩෙන් බාර ගන්න දෙ. මේ විදිහ පුතේ වාතය යවන්න අපි ඇටමක් භාවිත කරමු. हमें हाइड्रोजन इलेक्ट्रॉन आपको दी गया नहीं एक बोलते पहली में स्पर्श लाने स्पर्श लाने वो बोलते मित्र है इन्हें आयन वाले दाह से हमें याद रखना स्पर्श लाते हैं इन्हें मित्र नहीं राइट मामे तेरे बेदी का आवाज़ सफेद लगी हो निष्क्रिय थूरा अभी दी योजना करने पैटर्न वाले निष्क्रिय पूरा तक आवर පුතේ සම්මත නිසා ATM එක පීඩනය කැටතේ තව මේක උබුලනේ කරන්න ඕනේ. මේක තුන තියෙනවා හයිඩ්‍රජන් ධන අයන සාන්ද්‍රණය. සම්මත නම් පුතේ සාන්ද්‍රණය ගණිතමයක් වෙනවා. සමස්ත පද්ධති උස්සන්න පුතේ සෙල්සියස් පාට. මම මෙවට ඇඳලා මේ පුතේ සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩය. මේකේ මූලික කම්පෝනන්ට්ස් ගත්තහම නිෂ්ක්‍රීය කෝරක් තියෙන වේදිකාවක් සහිතව වාතයේ මේ විදිහට යොමු කරන යොමුකාරකයක් තියෙනවනේ ජලීය ද්‍රාවණයක් තියෙනවනේ වායුවේ පීඩනයේ ATM එකක් වෙන්න ඕනේ ජලීය ද්‍රාවණයේ සාන්ද්‍රණය ගණිත මීටර මෞලිකයක් වෙන්න ඕනේ පද්ධතියේ උෂ්ණත්වය සෙල්සියස්ක 25ක් වෙන්න ඕනේ මෙන්න මේක අපි කියනවා සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝන මේ පොතේ වායු ඉලෙක්ට්‍රෝන උදාහරණ බලන්නේ සමීකරණය මොකද වෙන්නේ කියන්නේ හයිඩ්‍රජන් ධන අයන ඉලෙක්ට්‍රෝන දෙකක් අරගෙන H2 और बात मैंने सम्मत हाइड्रोजन इलेक्ट्रोड को दे अदाल समतुलित ताप है समतुलित ताप और अब जब भी वाई इलेक्ट्रोड पे बस पहले का मेरे बांग से लगी होगी Cl2 इलेक्ट्रोड इस बार से O2 इलेक्ट्रोड है ये वाली इलेक्ट्रोड पे साथ अच्छा करना पड़ा हाथर में इसे हवसान इलेक्ट्रोड वाला क्या पिकना रेडॉक्स इलेक्ट्रोड वाला නැමෙ රෙඩොක්ස් ඉලෙක්ට්‍රෝඩ වර්ගයේ පුතේ සරල පුතේ පුතේ ජලීය ද්‍රාවණයක පොදු ජලීය ද්‍රාවණයක් තුල එකිනෙකට වෙනස් අයන එකිනෙකට වෙනස් අයන වර්ග දෙකක් ගත් සහිත ගතික සමතුලිත පද්ධතියක් අපි කියනවා රෙඩොක්ස් ඉලෙක්ට්‍රෝඩයක් කියලා. අපි මේකේ උදාහරණයක් ගමු යකඩ Fe ගමු Fe ගත්තාම යකඩ වලට ප්‍රධාන ස්ථාය ඔක්සිකරණ අවස්ථා දෙකක් තියෙනවා Fe ධන 2 සහ Fe ධන 3 කියලා. තේ Fe ධන 3 නේ ඉන්නවා Fe ධන 2 ඉන්නවා. අපි වගේ ජලීය ද්‍රාවණයක් ගන්නවා. ජලීය ද්‍රාවණයක Fe ධන 2 සහ Fe ධන 3 කියන තුන් දෙනාම හයක් ලබන. නැත්නම් Fe ධන 2 සහ Fe ධන 3 අඩංගු ජලය තුල දියවන ලවණ දිය කරලා තියෙනවා. අපි මේකේ පුතේ නිෂ්ක්‍රීය කුරක් ගන්න. කාබන් කුරක් හරි පැටක නිෂ්ක්‍රීය කුරක් ගන්න. මොකද අනිවාර්යයෙන් පුතේ බාහිර පරිපථයකට සන්නායක සම්බන්ධ වෙන්න ඝන පදාර්ථයක් තියෙන්න ඕනේ. කියන්නේ ඉලෙක්ට්‍රෝන ගමන් කරන්න පුළුවන් සන්නායකයක් තියෙනවා. ඒ නිසා පුතේ මේක ප්ලැටිනම් වගේ නිෂ්ක්‍රීය කුරක් ගන්න. තපාවට ගන්න පුළුවන්. එතකොට මේකේ පුතේ මේ වගේ ගති සමතුලිතතාවය ගන්න මේ විදිය ගති සමතුලිතතාව ගන්න කියන පද්ධතියක් අපි කියනවා රෙඩොක්ස් ඉලෙක්ට්‍රෝඩයක් කියලා. ඔන්න පුතේ මූලික වශයෙන් පුතේ අපි ඉලෙක්ට්‍රෝඩ වර්ග 4 පිළිබඳ අපි සාකච්ඡා කිරීමක් කරා. ඊළඟට පුතේ ලොකු වැදගත්කමක් තියෙන මේ ඉලෙක්ට්‍රෝඩ
යක විභවය ප්‍රකාශ කිරීම. දැන් ඔන්න අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඉලෙක්ට්‍රෝන විභවය. මම ඉස්සෙල්ලා කිව්වනේ ඉලෙක්ට්‍රෝන විභවය පුතේ නිරපේක්ෂමයි ඉන්න බෑ කියලා. අනිවාර්යෙන් පුතේ සාපේක්ෂමයි. දැන් කාට සාපේක්ෂවද ගත්තේ? සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩේ සාපේක්ෂ. එහෙනම් පුතේ සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩේ ඉලෙක්ට්‍රෝන විභවය ගන්නේ බිඳුවයි කියලා. එයාගේ ඉලෙක්ට්‍රෝන බිඳුවයි කියලා අරගෙන ඊට සාපේක්ෂව පුතේ අනිත් ඒවාට සංඛ්‍යාත්මක වටිනාකමක් දෙන්න පුළුවන්. එහෙනම් සම්මත ඉලෙක්ට්‍රෝඩේ මේ බිඳුවක් වෙන්නේ පුතේ හයිඩ්‍රජන්ගේ පමණයි. එහෙනම් කාගේ පුතේ බිඳුවක් වෙන්න බෑ. රයිට්. ඊළඟට පුතේ අපිට සම්මතයක් ගොඩනගන ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ ඔක්සිකරණයකුත් වෙනවා, ඔක්සිහරණයකුත් වෙනවනේ. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝඩ ගත්තාම බාහිර පරිපථ ටික සම්බන්ධ කරපස්සේ අපි තුමු මැග්නීසියම් කියලා. මැග්නීසියම් කියන ඉලෙක්ට්‍රෝඩය බාහිර ඉලෙක්ට්‍රෝඩයක් සමග සම්බන්ධ කරපස්සේ සමහර විට මැග්නීසියම් ඔක්සිකරණය වෙන්නත් පුළුවන්. සමහර විට මැග්නීසියම් ඔක්සිහරණය වෙන්නත් පුළුවන්. එතකොට අපිට ප්‍රශ්නයක් තියෙනවා. අපි ගන්න මෙතන ඔක්සිකරණයට අදාළ ඉලෙක්ට්‍රෝන විභවයද ඔක්සිහරණයට අදාළ ඉලෙක්ට්‍රෝන විභවයද කියලා. ඒ නිසා පුතේ අපි මේකේ ඔන්න විකල්පයක් විදිහට සම්මතයක් හදාගෙන තියෙනවා භෞතික විද්‍යාවේ සහ රසායන විද්‍යාවේදී. සම්මතය තමයි පුතේ එම ඉලෙක්ට්‍රෝඩේ ඔක්සිහරණ ඔක්සිහරණයට අදාළ ඔක්සිහරණ ප්‍රතික්‍රියාවට අදාළව තමයි මේ විභවය ප්‍රකාශ කරලා තියෙන්නේ. ඒ නිසා පුතේ සම්මත ඉලෙක්ට්‍රෝන විභවනේසෝයි ඉලෙක්ට්‍රෝඩ විභවය ප්‍රකාශ කරලා තියෙන්නේ පුතේ ඒ සම්මත ඔක්සිහරණ ඉලෙක්ට්‍රෝන විභවය. එතකොට ගමු දැන් හයිඩ්‍රජන් ගම බිඳුව කියලා. බිඳුව කියලා ගම හයිඩ්‍රජන්. එතකොට සම්මත ඔක්සිහරණ විභවය වැඩි වෙනවා පුතේ හයිඩ්‍රජන්ට සාපේක්ෂව ඔක්සිහරණය වෙන්න කැමති කට්ටිය. හයිඩ්‍රජන්ට සාපේක්ෂව එයාට වඩා වැඩියෙන් ඔක්සිහරණය වෙන්න කැමති කට්ටිය ඉන්නවනම් එයාලගේ ඔක්සිහරණ විභවය ධනාත්මයක්. තව සමහරක් ඉන්නවනේ හයිඩ්‍රජන් තරම්ම ඔක්සිහරණය වෙන්න කැමති නැහැ කියලා. අන්න එයාලගේ ඉලෙක්ට්‍රෝන විභවය ඍණාගියා. ඒ කියන්නේ ඔක්සිකරණය වෙන්න හොඳින් කැමති කට්ටිය. අර විද්‍යුත් රසායනික ශ්‍රේණිය සහ ලෝහවල සක්‍රියතාවය කියන එක පොඩක් හිතුවොත් එහෙම අර ඉහළ සක්‍රියතාවයක් තියෙන. ඒ කියන්නේ හොඳින් ඔක්සිකරණය වෙන්න පුළුවන් ඔය S ගොනුවේ සාර ලෝහ, සාර පාංශු ලෝහ සහ හොඳ ලෝහ ලක්ෂණ තියෙන කට්ටිය. හොඳින් ඔක්සිකරණය සාමාන්‍ය අපි කියන්නේ ලෝහ. සියලුම ලෝහ නෙමෙයි පුතේ. සාමාන්‍ය ලෝහ ඔක්සිහරණයට වඩා ඔක්සිකරණය වෙන්න තමයි කැමති. ඒ නිසා ඔය කොපර් වගේ සමහර ලෝහ කීපයක් හැරුණාම අතිබහුතර ලෝහ කැමති පුතේ ඔක්සිකරණය වෙන්න. ඒ කියන්නේ යාළගේ ඔක්සිහරණ වීමේ හැකියාව අඩුයි. හයිඩ්‍රජන්ටත් වඩා අඩුයි. ඒ නිසා පුතේ යාළගේ ඔක්සිහරණ විභවයන් ඍණාත්මක් තියෙනවා. ඉතින් ලෝහ අතර ගත්තාම ඔය කොපර් ඊට පස්සේ රත්තරන් වගේ ඔය නිනිස්ක්‍රීය ඒජි රිදි ප්ලැටිනම් හිත එයාල ඒ තරම් කැමති නැහැ ඉලෙක්ට්‍රෝන පිට කරන්න. එයාල කැමති ඔක්සිහරණය වෙන්න. පැහැදිලිද? ඊට අමතර සමහර රෙඩොක්ස් ඉලෙක්ට්‍රෝන, සමහර වායු ඉලෙක්ට්‍රෝන, සමහර ලෝහ අග්‍රාව්‍ය ලවණ ඉලෙක්ට්‍රෝන. හිතන මෙයාලගේ පුතේ ඔක්සිහරණ විභවය බොහෝ විට ධනාගයක් වෙනවා. ඒ නිසා පුතේ අපි මේ ටික කටපාඩම් කරගෙන යෑමේ අවශ්‍යතාවයක් නැහැ. නමුත් පොඩි පොඩි අදහසක් දාගන්න පුතේ ඔක්සිහරණ විභවය කුඩා වෙනවා කියන්නේ බිඳුර වඩා අඩු වෙනවා කියන්නේ එයා ඔක්සිහරණය වෙන්න කැමති නෑ. එයා කැමති ඔක්සිකරණය වෙන්න. ඒ කියන්නේ අපි දු කියන්නේ ඍණාගයම්ම දෙකක් දිලා තියෙන දුමු. අපි කියන්නේ ඒ නැමැති ඉලෙක්ට්‍රෝඩේ ඔක්සිහරණ විභවය අපි හිතමුකෝ ඍණ 0.8යි බී නැමැත්තාගේ ඔක්සිහරණ විභවය ඍණ 0.6යි කියන්නේ. ඒ ඍණාගේ වැඩි 0.8නේ. ඍණාගේ වැඩි ඒ කියන්නේ. එහෙනම් මේ දෙන්නගෙන් ඔක්සිහරණය වෙන්න අකමැතිම කෙනා ඒ. එහෙනම් ඔක්සිකරණයට කැමැතිම කෙනා ඒ. ඉතින් ඕක පුතේ ඉස්සරහට අපිට අර කෝෂයේදී ඇනෝඩේ සහ කැතෝඩේ තෝරා ගැනීමේදී අපිට මේක වැදගත්. අත ඔක්සිකාරකේ සහ ඔක්සිහාරකේ ලබා ගැනීමේදී වැදගත් වෙනවා. හරි. අපි එහෙනම් අපි ඊළඟ මාතෘකාව කෝෂ. විද්‍යුත් රසායනික කෝෂ. ඉතින් පුතේ අපි දැන් මේ වෙන විට සාකච්ඡා කරලා ඉවරයි ඉලෙක්ට්‍රෝඩ පිළිබඳව. එතකොට ඉලෙක්ට්‍රෝඩ දෙකක් සම්බන්ධ කරගත්තොත් බාහිර සන්නායකයක් හරහා අපිට සංවෘත පරිපථයක් නිර්මාණය කරගන්න පුළුවන් මේ ඉලෙක්ට්‍රෝඩ දෙකක් සම්බන්ධ කරගෙන. මම නිකන් සරල උදාහරණයක් විදිහට ලෝහ ලෝහ අයන ඉලෙක්ට්‍රෝඩ දෙයක් ගන්නකොට මම ගන්නවා කොපර් ඉලෙක්ට්‍රෝඩයක්. කොපර් ඉලෙක්ට්‍රෝඩයක්. ප්‍රපෘතිය මෙතන කොපර් ධන දෙක අයන අඩංගු ජලීය ද්‍රාවණයක් තියෙනවා.
उस जलीय द्रावण सांद्रण गर्णिस मीटर मौलिक है मे पोपल पूरा पी मे हाँ कहते हैं सिंक सिंक दान देख आयन अडंगु जलीय द्रावण करता सांद्रण गर्णिस मीटर मौल एक है मित्र लोह पूरा पी मैं कहते आपके ना सिंक पूरा सिंक पूरा पूरा ना पप पूरा मैंने बोते सम्मत पप इलेक्ट्रोड मैंने सम्मत सिंक इलेक्ट्रोड मम इलेक्ट्रोड देखा पोते बाहर सन्ना क्या खाना संबंध कर सन्ना क्या भौतिक विद्यात्मक पोते मैं परिपत संवृत भी नहीं तो परिपत संवृत भी नहीं ना प्रधान क्रम लवण से लवण सेतु विद्यागारे हदागारण मे विधि वीधु पूरा मे वीधु पूरा एगार वन दीयकरण लीएनोत्री वगे लवण अड़ मे विधि लवण सेतु निर्माण पान कड़िया भाविता पान कड़िया एगार दीयकरण लेसीएल सह के नोत्री अडंग लवण अडंग मे विधि सोल ब्रिज का लवण सेतु निर्माण करव इतने मे द्रव संध्या लवण सेतु द्रव संध्या लवण सेतु अभी लवण सेतु अभी द्रव संध्या भावता पुलव इतने मेतन को यम किसी विभव अभी कि द्रव संध विभव लवण सेतु यम किसी विभव को मे विभव को मोहिंदे मे दिवस आरोपण सामान कहान पुलते लवण सेतु कार्य मक्द कोशेदी लवण सेतु कार्य मक्द उत्तर पद्धति संवृत कर दिपस आरोपण सामान किरी पद्धति संवृत किरी मत मौलिक वसे मे कार्य देखते संवृत पद्धति निर्माण संवृत परिपत निर्माण मे परिपत तुलपति अखंड धारावा गमन करवा मेक तुलपति वर्ल्ड मीटर संबंध वर्ल्ड मीटर उत्क्रम तुली विधुली धारावा परपत्ल गमन करना मौलिक वसेंगेक्रियाोड नाम करोडे इलेक्ट्रोड देख संबंध कर लवण सेतु परिपथ संवृत किरीपतारोप समान बाहर परिपथ संबंध कर इतने ओडुना रसायनिक प्रतिक्रिया कोश प्रतिक्रिया हंधुन गंड अवश्यम कोश प्रतिक्रिया हंधुन गिपते मम लगत फलवे दम मे दिन्न ऑक्सीहरण विभव दिख लगे
සින් ධන දෙක සින් බවට පත් වීමට අදාළ ඔක්සිහරණ විභූති ඍණ 0.76 කොපව ධන දෙක කොපව විභූති අදාළ ඔක්සිහරණ විභවයේ ධන 0.3 පැහැදිලි පුතේ ඔක්සිහරණ විභවයේ සින්ගේ අඩුයි ඒ කියන්නේ සින් කැමති නෑ ඔක්සිහරණය වෙන්න ඔක්සිහරණය වෙන්න කැමති නෑ කියන්නේ එයා ඔක්සිකරණය වෙන්නේ එහෙනම් පුතේ සින් ඔක්සිකරණය වෙන්නේ ඔක්සිකරණය වෙන්නේ එහෙනම් ඊට සාපේක්ෂව පුතේ කොපව ඔක්සිහරණය වෙන්නේ ඔක්සිකරණය වෙන ඉලෙක්ට්‍රෝඩේ පුතේ අපි නම් කරනවා ඇනෝඩේ කියලා ඇනෝඩ් ඔක්සිහරණය වෙන කෙනා අපි කියනවා කැතෝඩේ කියලා එහෙමනම් පුතේ සින්ක් ඉලෙක්ට්‍රෝඩේ ඇනෝඩේ ලෙසත් කොපර් ඉලෙක්ට්‍රෝඩේ කැතෝඩේ ලෙසත් ක්‍රියා කරනවා පැහැදිලි කෙනෙක් මොන පුතේමම සින්ක් සහ කොපර් කියන ඉලෙක්ට්‍රෝඩ දෙක භාවිත කරගෙන සම්මත කෝෂයක් නිර්මාණය කරගන්න මේ තමයි සම්මත කෝෂයේ රූපසටහන මෙයාගෙනම ලවණ සීතු ඊට පස්සේ පුතේ ඒ දෙන්නගේ ඉලෙක්ට්‍රෝඩ ඔක්සිහරණ ඉලෙක්ට්‍රෝඩ විභවයේ පදනම් කරගෙන මම ඇනෝඩේ සහ කැතෝඩේ හඳුනාගත්තා කියන්නේ කවුද ඔක්සිකරණය වෙන්නේ කවුද ඔක්සිහරණය දැන් පුතේ එහෙනම් සින්ක් ඔක්සිකරණය වෙන්නේ සින් තමයි ඉලෙක්ට්‍රෝඩ එහෙනම් පුතේ පැහැදිලි ඉලෙක්ට්‍රෝන ගමන් කරන්නේ සන්නායකය ගත්තාම සින්ක් වල ඉඳලා කොපොන්නේ මේ තමයි ඉලෙක්ට්‍රෝන ගමන් කරන දිශාව අපි දන්න භෞතික විද්‍යාත්මකව ඍණ ආරෝපණ ගමන් කරන දිශාවට විරුද්ධ දිශාවට තමයි ධාරාව එහෙනම් පුතේ මේ තමයි ධාරාව එහෙනම් පුතේ සින්ක් වල ඉඳලා කොපර් දිසට ඉලෙක්ට්‍රෝන ගමන් කරනවා කොපර් සිට සින්ක් දිසට විදුලි ධාරාව ගමන් කරන පරිපථය තුන හරි නේ ඒකවල ධාරාව ඊළඟට මම කොහෙද අපි යන්නේ හෝස් ප්‍රතික්‍රියාවලිය යන්නේ එහෙනම් පුතේ අපි ඇනෝඩ් ප්‍රතික්‍රියාවලිය මුලින්ම ඇනෝඩ් ප්‍රතික්‍රියාව ඇනෝඩ් ප්‍රතික්‍රියාව ඇනෝඩ් කියන්නේ පුතේ සින්ක් සින්ක් පුතේ මොකද වෙන්නේ ඔක්සිකරණයක් වෙන්නේ දැන් සින්ක් ගානේ ද කෝෂ ප්‍රතික්‍රියා ගත්තා පුතේ පූර්ණ ප්‍රතික්‍රියා ප්‍රත්‍යාවර්ත ප්‍රතික්‍රියාවක් ලෙස නෙමෙයි කියන්නේ සින්ක් ධන දෙක දෙකක් ඔන්න පුතේ ඇනෝඩ් ප්‍රතික්‍රියාව කැතෝඩ් ප්‍රතික්‍රියාව කැතෝඩ් ප්‍රතික්‍රියාව කැතෝඩ් පුතේ වෙන්නේ කොපර් ධන දෙක ඉලෙක්ට්‍රෝන දෙකක් ගන්න එකක් පුතේ පූර්ණ ප්‍රතික්‍රියාවක් ලෙස කියන්නේ කොපර් ගානේ ඔන්න පුතේ කැතෝඩ් ප්‍රතික්‍රියාව එතන මොදේ කෝෂ ප්‍රතික්‍රියාව වෙන්නේ කෝෂ ප්‍රතික්‍රියාව වෙන්න ඕනේ ඇනෝඩ් ප්‍රතික්‍රියාවයි කැතෝඩ් ප්‍රතික්‍රියාව දෙක එකතු වෙන්නේ ඉලෙක්ට්‍රෝන දෙක එකතු වෙන නිසා සින්ක් ගානේ කොපර් ධන දෙක සින්ක් ධන දෙක කොපර් ගානේ එතන මොදේ කෝෂ ප්‍රතික්‍රියාව ගත්තාම සමස්ත කෝෂ ප්‍රතික්‍රියාව ගත්තාම සින්ක් ගානේ පුතේ සින් ගානේ සින් ධන දෙක බාරපතර කොපර් ධන දෙක කොපර් වලට පත් වෙනවා දැන් පුතේ බලමු මේක ටිකක් මෙතනින් එහාට පොඩක් ගිහින් අපි දැන් රසායන විද්‍යාව මේ වෙන විදිහට ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙන විශේෂ කරුණනේ දැන් අපි මේ දෙකදී අපි භෞතිකවාදී ලෙස පැත්තවල බලාගෙන ඉන්නවා ඒක මොකද වෙන්නේ කොපර් ධන දෙක ආයන සාන්ද්‍රක පුතේ හිමින් අඩු වෙනවා නේ එහෙනම් මොකද වෙන්නේ මෙයාගේ නිල් පැහැය ක්‍රමයෙන් අඩු වෙනවා ඒ කියන්නේ මේ කෝෂේ ක්‍රියාත්මක වෙනදී අපි පැත්තවල බලාගෙන ඉන්නකොට පේන පුතේ කොපර් ධන දෙක ආයන සාන්ද්‍රණය අඩු වෙනවා ඒ කියන්නේ කොපර් ධන දෙක සාන්ද්‍රණය අඩු වෙනවා කියලා කියන්නේ මේකේ නිල් පාට අඩු වෙනවා කියන්නේ ඊළඟට සින්කූර මොකද වෙන්නේ දිය වෙනවා ඒතර සින්කූර අපිට සාමාන්‍යයෙන් බලන්න බෑ අපිට හොතන අන්වීක්ෂීය මට්ටමක අපි නිරීක්ෂණ කරනවා તો සින්කූරේ පුතේ ප්‍රමාණයෙන් එන්නේ සිහින්ක සින්කූර පුතේ සිහින් වීමක් වෙනවා කොපර් බූරේ පුතේ මහත් වීමක් සිද්ධ වෙනවා එතකොට විදුලි ධාරා මේද ගමන් කරනවා ඊරසපත ඔහොම ඔහොම ගිහිල්ලා යම් තැනකදී පුතේ සින් ධන දෙක අයන සාන්ද්‍රණය ක්‍රමෙන් අඩු වෙනවා ඒ ක්‍රමෙන් අඩු වෙන මොකද වෙන්නේ පුතේ මේ විදුලි ධාරාව පුතේ අඩු වෙන්න පුළුවන් ඒ කියන්නේ විභවාන්තරයේ අඩු වීමක් වෙන්න පුළුවන් ස්ථාවරව අපිට මේක මේ කෝසේ මේ අපි කියන විදුල ගාම නේ විදුල ගාම බල ස්ථාවර තියා ගන්න බැරි වෙන්න පුළුවන් එහෙනම් ස්ථාවර විදුල ගාම බල තියා ගන්න නම් මොකද වෙන්නේ ඕනේ හැම වෙලාවෙම කොපර් ධන දෙක අයන සාන්ද්‍රණය ගාන්ඩිස් මීටර් මෞලික සාන්ද්‍රණයක නියතව පවත්වා ගන්න පුළුවන් ක්‍රමවේදයක් නේ එකක කොපර් ධන දෙක සාන්ද්‍රණය නියතව පවත්වා ගන්න පුළුවන් ක්‍රමවේදයක් මෙතන භාවිත කරලා පුතේ අපිට අඛණ්ඩව මෙහි නියත විදුල ගාමක බලයක් මේ කෝෂය තුලින් අපේක්ෂා කරන්න පුළුවන් සාමාන්‍ය අපි කියන්නේ ලෝහවල සන්නායක ලෝහවල සාන්ද්‍රණය නියතයක් කියන්නේ එතන සින්පුර ප්‍රශ්නේ අපිට කොපර් ධන දෙක ආයන සාන්ද්‍රණය ගන්න සි මෞලික සාන්ද්‍රණය නියතව තබා ගන්නා තාක් කල් විතරයි පුතේ මේ සම්මත විදුල ගාමක බලය ලැබෙන්නේ අපි ඊළඟ පියවර පුතේ මෙහි විදුල ගාමක බලයමයි විදුත් ගාමක බලයේ මයින්ඩ කලින් පුතේ මේ සම්මත කෝස අංකණය අප
IUPAC නාමකරණය කියලා කියන එක කෝසයක් ප්‍රති අංකණය කරන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙනවා. කෝස අංකණයක් තියෙනවා. ඒ කෝසයක ලියන්න පුළුවන් සම්මත ක්‍රමයක් තියෙනවා. ඒ සම්මත කෝස අංකය භාවිත කරලා මම හිතලා පුතේ මේ කෝසයේ දුගාමක බලේ මයින් පුළුවන්. කියන්නේ समस्त कोशे अग्र देख आतर पावत दो अंतर पुते कोशे विद गाम बले के ये समस्त कोशे विसिंग विनर बाहिर परिपत्य के लबा देन पुलवां विदुरिदारा सहा इम परिपत्य थी ये पितरोधे मत पदनां करने माइन पुलो विभो अंतर पुते इम कोशे विद गाम बले के लिए राइट अभी ना ये कोशे विद गाम बले ना तेरे कोशे विनर परिपत्य संबंध कर पुहा में विनर परिपत्य देन पुलो विभो अंतर पुलो සහජා කරන්න යන්නේ මං කොනේ විදුල් ගාමක බලේ මයින්න කලින් පුතේ මේ කෝස අංකනේ නැත්නම් කෝස සටහන නැත්නම් IUPAC නාමකරණයක් බැ ලියන්න යන්න පුතේ ලිවි උත හොඳට බලා ගන්න පුතේ මොකද නව විෂය නිර්දේශයේදී යම් යම් කරුණු සංශෝධනය වෙලා තියෙනේ සංශෝධන කරුණුත් එක පුතේ හරියට බලා ගන්න පළවෙනි එක තමයි පුතේ කෝසේ ඔක්සිකරණය සහ ඔක්සිහරණය වෙන ඉලෙක්ට්‍රෝඩ දෙක නිවැරදිව සඳහන් කරන්න ඕනේ. එතකොට පුතේ ඔක්සිහරණය වෙන කියලා කියන්නේ කැතෝඩයේ පුතේ අපි දකුණු පැත්තේ. නේද? දකුණු පැත්තේ පුතේ කැතෝඩයට දාන්න. දැන් මේකෙ මෙහෙට නම් කොපර් ධන දෙක. කොපර් ගන්න. ඔක්සිකරණය වෙන කෙනා. ඔක්සිකරණය වෙන කෙනා ඇනෝඩයේ පුතේ වම් පැත්තේ. සින් ගන්න. इलेक्ट्रोड ඇනෝඩය සහ කැතෝඩය. ඒතර ඇනෝඩය සහ කැතෝඩය වෙන් කිරීමේදී පුතේ එක්ක කඩේලි මෙන්න මෙහෙම. මෙන්න මෙහෙම. කඩේලි පාවිච්චි කරනවා නැත්නම් මෙහෙදී සිරස් රේඛා දෙකක් පාවිච්චි කරන්න පුළුවන්. පටන් ගන්න පුතේ මේ කඩේලි පාවිච්චි කරන ද්‍රව සංදියකදී. මෙන්න මේ දික්කිර දෙක රේඛා දෙක පාවිච්චි කරන්න පුතේ ලවණ සීසි. එහෙනම් ලවණ පුතේ මෙන්න මේ ඉරිකෑලි දෙකේ අදහස් වෙන්නේ මෙම ඉලෙක්ට්‍රෝඩ දෙක සම්බන්ධ වෙලා ලවණ සීතුකේ. වැඩදී ආපතේ මෙතන මේ වගේ කඩ සිරස් කඩිරි මාලාවක් ආවොත් ඒ ලවණ සේතුවක් වෙනුවට පුතේ ද්‍රව සංදියක්. يعني ද්‍රව සංදිභයයක තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. ඊළඟට අපි සියලුම සංගතකල භෞතික වස්තු පොඩට ලියලා තියෙනවා. ඊළඟට ද්‍රව නම් පුතේ ඊතර ලියන්න පුතේ يعني සාන්ද්‍රණ ගණිතීයට මෝලයක්. කියලා සම්මත නම් ඈ සම්මත නම් ලියන්න. පැත්තේ පුතේ උෂ්ණත්වය ලියා ගන්න සම්මත නම් පුතේ උෂ්ණත්වය 125ක් කියලා ලියන්න. ඒ කියන්නේ වායුවේ සංගතකයක් නැහැ. වායව සංගතකයක් තිබුණොත් එහි පීඩන සඳහන් කර සම්මත නම් ATM එකක් ලෙස අපි ඔන්න ප්‍රකාශනය කරනවා. මෙන්න මේක තමයි පුතේ සාමාන්‍ය අපි කෝසයක තියෙන සම්මත අංකය නැත්නම් IUPAC අංකය කියන එකේ අදහස වෙන්නේ. පැහැදිලි පුතේ කියන එක හරි. අපි පුතේ මේ වගේ පුතේ අපි තව සරල උදාහරණයක් අපි මේවයි ගමු අපිට හිතමුකෝ හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩ් එක අපි ඉස්සර කතා කරපු අර ගොඩාක් අපිට පැටෝන් සහගත එකක් විදිහට හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩ් එකක් සහ ලෝහ අද්‍රව්‍ය ලවණ ඉලෙක්ට්‍රෝඩ් එකකට අපි ගමුකෝ සිල්වර් ඉලෙක්ට්‍රෝඩ් එක. හරි. එතකොට මෙතන පොතේ හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩ් එක ගත්තාම එයාගේ ඔක්සිහරණේ දෙකක් H+ දෙකක් E H2. එතකොට සිල්වර් ඉලෙක්ට්‍රෝඩ් එක AgCl Ag සහ Cl-. අපි ඉතින් පුතේ මෙයාගේ දීලා තියෙන ඔක්සිහරණ විභවත් එක්ක අපි අරගත්තාම AgCl වල පුතේ ඔක්සිහරණ විභවය හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩ් වලට අඩුයි. ඒ කියන්නේ මෙයාගේ අගේ ඉන්නේ පුතේ ධනාගයක්. එහෙනම් ධනාගයක් වෙන හින්දා පුතේ මෙයා බිඳුවයි මෙයා ධනාගයක්නේ. එහෙනම් පුතේ මෙයා ඔක්සිහරණය වෙන්න ඕනේ. මෙයා ඔක්සිකරණය වෙන්න ඕනේ. එහෙනම් පුතේ ඇනෝඩ ප්‍රතික්‍රියාව. ඇනෝඩ ප්‍රතික්‍රියාව. එහෙනම් ඇනෝඩේ ලෙස ක්‍රියා කරන පුතේ හයිඩ්‍රජන්. මොකද එයාගේ විභවයේ බිඳුවක් වෙන්නේ. මෙයාගේ පුතේ තියෙන ධනාගයක් තියෙනවා. එහෙනම් ඔක්සිකරණය වෙනවා. එහෙනම් H2 පුතේ වාහක. ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරලා. ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරනවා. පුතේ ඔක්සිකරණය වෙනවා ඇනෝඩේදී. කැතෝඩේ ඔක්සිහරණයක් වෙනවා. දැන් මේක ඔක්සිහරණයක් වෙන්නේ බෙලියන් බ්‍රෝ. AgCl ගානේ ඉලෙක්ට්‍රෝන Ag
Ag ගන්නේ Cl මොන පුතේ කැතෝඩ ප්‍රතික්‍රියාව සහ පුතේ ඇනෝඩ ප්‍රතික්‍රියාව පිළිවෙල කැතෝඩ ප්‍රතික්‍රියාව සහ ඇනෝඩ පිළිවෙල එහෙනම් පුතේ සම්බන්ධ කෝසාංකණයේදී අපි මේකෙදී ලවණ සේතුවක් භාවිතා කරනවා නම් ලවණ සේතුවක් අපි මේකේ භාවිතා කරනවා නම් අපි මේකේ ඉරක් ගහන්න ඕනේ. ඒ කියන්නේ ඉරි කෑලි දෙයක් ගහන්න ඕනේ. බලමු පුතේ දැන් හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩ් එකක් ගත්තාම මෙතන පුතේ තියෙන්න ඕනේ ඇනෝඩේ ඉතින් කැතෝඩේ. ඒක ඇනෝඩ ගත්තාම H2 ගෑස් ඊට පස්සේ H+ Aq එකපැති AgCl AgCl ගණය Ag ගණය Cl- Aq ඔන්න පොතේ අපි ඔය විදිහට සරල වශයෙන් ලියාගත්තා. සරල වශයෙන් මේ විදිහට ලියාගත්තා. මෙතන පොතේ තව පොඩි සංස්කෘතයක් වෙන්න ඕනේ. මොකද්ද? ජලීය දිනවනේ මොකද අර ලවණ සේතු ආසන්න නැත්නම් ද්‍රව සංධි ආසන්න කම මේ ජලීය දෙස ඉන්නකත් Cl- පොත උන් හිණීට අපි ආයෙම මෙතෙන්. නැත්නම් මොකද ජලීය කෙනා මෙතන ජලීය කෙනා තුල සමග සිටියේ. ඔන්න පොතේ තවත් වැදගත් කාරණයක් සාකච්ඡා කරා. Aq Aq AgCl Ag ගණේ ගණේ ඔන්න ඔය විදිහ අපි මේක සම්බන්ධ කරගත්තා. එතකොට මුදේ මේ දෙන්න වෙන් කරලා තියෙනවා. ඊට අමතරව මුදේ අපි දැක්කන හයිඩ්‍රජන් සම්බන්ධ ඉලෙක්ට්‍රෝඩේ ලෝහ පුරකට පැටලෝ කියන මේ සම්බන්ධය පැටිනවා. Pt. ඔන්න අපි මුදේ ගණයක් නිර්මාණය කරගත්තා. ගණයක් නිර්මාණය කරා. Cl- Cl. ඔන්න මෙයාව වෙන් කරගන්න පුළුවන්. හරි. දැන් අපිට ප්‍රශ්නයක් තියෙනවා. එතන මෙතන H+ සහ Cl- ඉලෙක්ට්‍රෝඩ දෙකක් තියෙනවා. ඉලෙක්ට්‍රෝඩ දෙකක් තියෙනවා. ඒතර මේ දෙන්න පොදු පද්ධතියක් තමයි. අපි දුන්නේ පොදුවේ මෙතන SCL ප්‍රතිකරණය එහෙම උත්පත් අපිට පුළුවන් ද්‍රව සංදේශ තිබුණොත් එහෙම මේ විදිහට හරියට දෙකකින් දාන්න පුළුවන් එහෙම නැත්නම් පුතේ අපි මෙතන දික්කිරි කැරි දෙකකින් සම්බන්ධ කර ගන්න පුළුවන් මෙතන කොහොමද පැහැදිලි පුතේ කියන එක තේරවද කියන එක හරි ඒ විදිහ මූලික වශයෙන් පුතේ එතන සාකච්ඡා කර ගන්න ඕනේ ඔන්න පොද සම්බන්ධය අපි දැන් එහෙනම් මෙතන පොස ප්‍රතික්‍රියාව හරි ඇනෝඩේ හරි කැතෝඩේ හරි රයිට් හරි අපි හන් ඉල්ලුවර පුතේ විදුල ගාමක බලය මයින් ගියා කැතෝඩේ කොපර් කොපර් වල පුතේ ධන බිඳුවයි 0.34යි සිංකල ඇනෝඩය ඍණ බිඳුවයි 0.76යි එහෙනම් පුතේ 0.34 ධන 0.76 මේක 1.6 පුතේ එහෙනම් සිංක කොපර් සහිත සම්මත කෝෂයක ඉලෙක්ට්‍රෝඩ විභවය පුතේ ධන 1.11ක් වෙනවා මතක තියාගන්න පුතේ මේක සම්මත කෝෂයක් ඕනෑම රසායනික කෝෂයක කෝෂයක් වෙනවා පුතේ අනිවාර්යයෙන්ම ඉලෙක්ට්‍රෝඩ විභවය නැත්නම් විදුල ගාමක බලය පුතේ ධනයකට සම විදුල ගාමක බලය පුතේ ඍණාගයක් වෙන්න බෑ විදුල රසායනික කෝෂයක් ක්‍රියාත්මක තත්වයේ පවතිනකොට ක්‍රියාත්මක තත්ත්වයේ පවතිනකොට කොළ පුතේ ඔලනේ පුතේ කෝෂ සම්බන්ධ මූලික සාකච්ඡාව අවසන් වෙනවා ඉලෙක්ට්‍රෝඩ විභවය ගැන අපි සාකච්ඡා කළා කියලා ඒත් ඉලෙක්ට්‍රෝඩ විභවය කියන්නේ බලපාන සාධක පළවෙනි තත්ත්වය උෂ්ණම කොළ වැදගත් සාධකයක් පුතේ උෂ්ණත්වය ඉතින් උෂ්ණත්වය මත අපතේ ඉලෙක්ට්‍රෝඩ විභවය වෙනස් වෙනවා. ඊළඟ මොකද? ද්‍රාවණවල සාන්ද්‍රණය. ද්‍රාවණ සාන්ද්‍රණය. වායුවලන පීඩනය. අයිය අපතේගේ භෞතික අවස්ථාව. කියන්නේ ඒ ස්වභාවය. භෞතික අවස්ථා ස්වභාවය. ඒ විදු විච්ඡේදයේ ස්වභාවය. සාන්ද්‍රණය. ඒත් විදු විච්ඡේදයේ ස්වභාවය එයාගේ වර්ගය මෙන්න මේ සාධක මත පුතේ ඉලෙක්ට්‍රෝඩ ඉලෙක්ට්‍රෝඩ විභවය පුතේ වෙනස් වෙන්න පුළුවන්. මතකද යාර පුතේ ඉලෙක්ට්‍රෝඩ එක වර්ගඵලය මතවත් ඉලෙක්ට්‍රෝඩ එක හැඩය මතවත් ඒ වගේ සාධක මත පුතේ ඉලෙක්ට්‍රෝඩ විභවය වලට කරන්නේ නැහැ. ඊළඟ පුතේ විද්‍යුත් රසායනික කෝෂක අපි දැන් කතා කරන්නේ නේද? විද්‍යුත් රසායනික කෝෂේ මොකද ප්‍රධාන කාර්යය වෙන්නේ? රසායනික විපර්යාස ක්‍රියාවලියක් මත පදනම් කරගෙන බාහිර පරිපථයේ විදුලි ධාරාවක් ලබා දීම තමයි පුතේ
විදුරසාරි කෝසල කාර්යය. එතකොට විදුරසාරි කෝස පුතේ විවිධ නිර්ණායක ඔස්සේ වර්ගීකරණය කරන්න පුළුවන්. මම ප්‍රධාන වශයෙන් පුතේ වර්ග දෙකකට බෙදනවා. ප්‍රාථමික කෝස සහ ද්විතීයික කෝස. නැවත නැවත ආරෝපණය කරන්න පුළුවන් නම් අපි ද්විතීයික කියනවා. එහෙම බැරි නම් අපි කියනවා ප්‍රාථමික කෝස කියලා. ප්‍රාථමික කෝස හැටියේ සාමාන්‍ය අපාවිච්චි කරන ලෙක්ලාන්ජ් කෝස සහ ඩැනියෙල් කෝස බොහෝ දෙනා පාවිච්චි කරනවා. ලෙක්ලාන්ජ් සහ ඩැනියෙල් කෝස ප්‍රාථමික කෝස. ලෙඩ් ඇකියුමුලේටර් සහ මෙන්න සාමාන්‍ය ඇකියුමුලේටර් පාවිච්චි කරලා අපි කියනවා ද්විතීයික කෝස කියලා. හරි පුතේ මම ඔබට පුතේ එහෙනම් මේ පළවෙනි කොටසේ විද්‍යුත් රසායනික කෝස ඉලෙක්ට්‍රෝන විභවය සහ ද්‍රාවණවල සන්නායකතාවය පිළිබඳව සාකච්ඡා කරා. අපේ ඊළඟ වීඩියෝ එක සම්බන්ධව විද්‍යුත් විච්ඡේදනය හා සම්බන්ධ කරගෙන. හරි. ආයෙත් බලමු.